පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම බොහෝ වෙලාවට අපි දන්නවා සිද්ධි පහුගිය කාලේ නාටකීය සිද්ධි extrajudicial killings extrajudicial killings ඒතර මේක දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම මේක බරපතල විදිහට දකින්න ලැබෙනවා මේ සිද්ධි චිත්‍රපටිත් තියෙන ඕනතරම් මේ ඕනතරම් තියෙනවා ඒක මේ ෆලෝ කරන්න බලන් ඒක ඒක නිසා දැන් ඔබ මොකද හිතන්නේ ඒ කියන්නේ දැන් සැකකරුවෙක් අත්අඩංගුවේ මිය යනවා කියන එක ඔහුගේ ජීවත් වීමේ අයිතිවාසිකම පැත්තෙන් අර ඔබ කිව්ව නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනයේ පැත්තෙන් කොහොමද ඒක ඔබ දකින්නේ ඕනේ ඒක විතරන්නේ මම දැක්ක මේ ළඟදී අධිකරණ එමතුමත් කියලා තියෙනවා සමහර ඒවා මේ බුරු නඩු පටලනවානේ දැන් කුඩු නඩු වල ඔව් හැබැයි දැන් සමහරව ඇත්තට මේක කරනවා අල්ල ගන්න බැරි තැන පටලනවා හරි හැබැයි නඩු කැඩෙන වෙලාවත් බහුලයි ඔය සාකු සටන් පොතේ තියෙන සටහනුයි සිද්ධියයි ගත්තා සිද්ධියයි ඒක සාක්ෂි ගත්තාම පරස්පර වෙනවා දැන් ප්‍රශ්න වෙලා තින්නේ ඇත්ත වශයෙන්ම පුද්ගලයේ නිවැරදි පුද්ගලයෙක් මේකට අහු කරනවට වඩා හරියටම වැරදි පුද්ගලයා ඒකත් එක්ක අල්ලා ගැනීම තමයි හරි මොකද නැත්තම් එහෙම මේ 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 පිළිබඳව තිබෙන්නව විශ්වාසය බිඳ වැටෙනවා දැන් අපි සමහර ඒවා ඉතිහාසෙත් මේ පහුගිය මෑත කාලින් හෝ ඊට කලින් වෝ අපි දැක්කා නැහැනම් දැන් සැකකරුවෙක් අල්ලගෙන යනවා ඉල්ලා මේ වැවක් ගාවට ගිහිල්ලා මේ පොඩක් එළියට යන්නයි කියලා ගිහිල්ලා හිටන් ඈ ඒ ගහතරේ නැත්තම් හෑන්ඩ් ග්‍රෙනේඩ් එක පෙන්වන්න අරගෙන ගැහුවයි කියනකොට බයි කියන එතකොට එවැනි අවස්ථා නිකන් මේ මේ චිත්‍රපට කතාවක් වගේ ගිහිල්ලා තිනවා ඉතින් ඒක මම හිතන්නේ ඒක ගැලපෙන්නේ නැහැ ශිෂ්ට සමාජයකට ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේ 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 නිලධාරීන් මේ සඳහා මනාව පුහුණු කරන්න ඕනේ එතෙන් වෙනට ඕනනම් බොහොම විරලයි වෙනි වෙන සිදුවීම්. දැන් අපි බටහිර රටවල් වල ඇමරිකාව වගේ කොච්චර අපරාධ සිදු වෙනවද? දැන් ඇමරිකාවේ මම හිතන්නේ රටවල් වලින් වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදු වෙන රටක් ඇමරිකාව. නමුත් කවදාවත් නඩු වලට පැටලවීමක් කරන්නේ නැහැ. දැන් මමම කළා තියෙන නඩුවක් දැන් හෙරොයින්. මේ මම දේශපාලනට එන්න කලින් කරා. බොහොම සුළු ප්‍රමාණයක්. ඒක පරිභෝජනය කිරීම සඳහා තියාගත්ත ප්‍රමාණයක්. එක්කෙනෙක් ගාව තිබුණා. ව්‍යාගාව තව තුන් දිනක් ඉඳගෙන කාඩ් ගගා හිටියා. ඒතර මේ අල්ලගත්ත හැම පස්සේ මෙයාගේ මෙයාගේ තිවිච්ච කුඩු ටික තුන් දිනකටම බෙදුවා. ඒතර හතර දිනකටම බෙදුවා. කිල්ලපනේ. කිරුල පහ ෆාමසිකෙන් තමයි කිරලා තින්නේ තරතරදී. කළා මේගොල්ලෝ වර්ණ හතරක සෙලෝපේන් වල දවටලා මේක නඩු බාණ්ඩ හැදීර තිබ්බා. හැබැයි සාකුස රම්පස සටහනුත් දාලා තිනවා. හැබැයි දැන් සුද්ධ බර කිරාගෙන ඔක්කොම කළා නඩු මෙහෙවනකොට සතහනත් එක්ක බැලුවාම දැන් රතුපාට ඒ කිනෙක් කෙනාට රතුපාට නම් දාලා තිබුණේ සතහනේ මේ එන්නේ නිල් පාට. එතකොට එතනම හඳුනා ගැනීම කැදිරවනේ. ඒතර එකක් වැරදුනා නම් ඉතුරු තුනම එතකොට එතන උනේ අර අහුවෙච්ච එක්කෙනාට විතරක් නඩුව දාලා එයාව ගෙනිච්චා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඔව්. හැබැයි ඒක බෙදලා හිටන් අනිත් සමහරට අනිත් තුන් දෙනා දැනුමක් නැති වෙන්න පුළුවන් මෙයා ගාව තිබුණද නැද්ද කියන එක. වැය තුදනවතල තේම සුරිමාණ්ඩුත් තුදලා ඔම ආවම එහෙම තමයි නඩුව අවසන් වුනේ. ඉතින් මං කියන්නේ ඒකයි ඉතින් එවැනි අවස්ථා වුණ තරම් තිනවා. අත් සත්‍ය වශයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ නැහැ. ඒකට අවශ්‍ය සාක්ෂි ටික හරියට මෙහෙම ගත්තොත් මේ සාක්ෂි මහා විශාල ප්‍රමාණයක් ඕනේ නැහැ. සාක්ෂි දෙකෙන් තුනෙන් ඒව අවසන් වෙන පුළුවන් මේ රජ්‍ය රස පරීක්ෂක වාර්තාව වෛද්‍ය වාර්තා එවැනි දේවල් ගත්තන් පස්සේ ඉතින් ඒ විශේෂඥ සාක්ෂි බොහොම මේ පළපුරුද්දත් එක්ක දෙනකොට ඒවා මේ කලන්න අමාරුයි සමහර ජීමූල හිටිය ඔය සල්ගදු මහත්මයා මේ කාලේ ඉතා ප්‍රසිද්ධ සාක්ෂි දෙන්න අවුත් වෙන වෛද්‍යල ධාරී අධිකාර වෛද්‍යන්නේ ලේසි නෑ ඉතින් මම උදාහරණ කීපයක් කිව්වේ ඒක නිසා ඔබ අහපු ප්‍රශ්නේ තමයි අපි ඉතාම මොකද දැන් වෙලා තින්නේ පොලිසියටත් මේ අපරාධ අල්ලලා ඒවා පරීක්ෂණ කළා හිටන් උසාවිය කියනකට වඩා කඳුළු ගෑස් ගහන්නයි අරගල මැඩ පවත්තන්නයි තව වැඩකටයුතු රාශියක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මනා පුහුණුවක් දීම ඒ නිලධාරින් එකට යොදා ගැනීම ඊළඟට අලුත් තාක්ෂණයේ භාවිතා වෙනවා දැන්. සරවාගේ නෙමෙයිනේ. ඉතින් ඒවට කාලීනව ඒවා පුහුණු කරන්න ඕනේ නීති සංශෝධනය වෙනවා. නමුත් මේ ඔක්කොම සමස්තයක් ඇටියට අරගෙන තමයි කඩු සිද්ධ වෙන්න ඕනේ. ඔව්.